ඔයා කරන රස්සාව ඔයාව සතුටට පත් කරනවද? ඔයා ජොබ් එක කරන්නේ ආසාවෙන්ද? සතුටින්ද? එහෙමත් නැත්නම් කොහොම හරි සල්ලි හොයන්න ඕනේ නිසාද ඔයා ඔය කරන රස්සාව කරන්නේ? ඔයාට වෙනත් දෙයක් කරන්න ආසාව ඕනෙකම තිබුණත් ඔයාව නිකන් හිර වෙලා වගේ දැනෙනවද? ඔයා කරන රස්සාවෙන් අයින් වෙලා ඔයා ආස කරන දේ, ඔයා කැමති දේ, ඔයාව සතුටට පත් කරන දේ කරන්න ඔයාට ඕනෙකමක් තිබ්බත් ඒ පිම්ම පනින්න ඕන හොඳම තැන, නිවැරදිම තැන, සුදුසුම තැන තීරණය කරගන්න බැරුවද ඔයා ඉන්නේ, ඔයා ලත වෙන්නේ. ඉතින් එහෙනම් අපි අද ඔය දේ ගැන ටිකක් කතා කරමු. මිත්‍රවරුනි, ඇත්ත ඇතිසැටියෙන් ගත්තොත් කාටම හරි කෙනෙක්ට එයාගේ ප්‍රොෆෙෂනල් කැරියර් එකේ වෘත්තීමය ජීවිතේ වෙනසක් චේන්ජ් එකක් ඕන කරලා තිබ්බත් ඒ වෙනස කරන්න දරුණු අවශ්‍යතාවයක්, දරුණු ඕනෙකමක් එයාට තිබ්බත් ඒක හිතුන ගමන්ම කරන එක ප්‍රායෝගික දෙයක්වත් ආරක්ෂාකාරී දෙයක්වත් නෙමෙයි. එතනදී තමන්නේ බලාපොරොත්තු වෙන වෘත්තීය ජීවිතේ, ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ චේන්ජ් එක ලබා ගන්න ඒ පිම්ම සාර්ථකව පනින්න නම් නිවැරදි අවස්ථාව සහ නිසි ආකාරයෙන් වටපිටාව සකස් වෙනකන් ඔයා අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. එතනදී ඔය විදිහට ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ චේන්ජ් එකක් කරලා අති සාර්ථක වෙච්ච මිනිසුන්ගේ ජීවිත අධ්‍යයනය කළොත් එයා ඒ ලයිෆ් එකේ චේන්ජ් එක වෙනස කරන්න ඒ පිම්ම පැනපු විදිහ අපි අධ්‍යයනය කළොත් ඒගොල්ලන්ගේ ඒ ජීවිත ඇසුරෙන් අපිට ගොඩක් ලොකු මඟ පෙන්වීම් ගන්නත් පුළුවන්. හොඳයි, දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ පිම්ම අති සාර්ථකව පනින්නේ කියලා. මුලින්ම ඔයා ඔයාගේ ඇතුළාන්තයට ඉතාමත්ම හොඳින් සාවධානව සවන් දෙන්න ඕනේ. ඒ කියන්නේ පවතින තත්ත්වය වෙනස් කරලා ඔයා මේ කරමින් ඉන්න රැකියාවට සමුදෙයිලා ලියන්න හදන ඒ අලුත් පරිච්ඡේදය ගැන, ඔයාගේ ඇතුළාන්තය කියන දේ ගැන ඔයා ඉතාමත්ම හොඳින් සවන් දෙන්න ඕනේ. ඊගාවට ඔයා කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි නිසියාකාර සැලසුමක්, අති විශිෂ්ට සැලසුමක්, ප්ලෑන් එකක් හදාගන්න එක. ඇත්තට මිත්‍රෝරි, මේ වගේ ප්‍රොෆෙෂනල් කැරියර් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙන ඕනෙම කෙනෙක් තුළ තියෙන අදහස් ඒගොල්ලන්ට සාපේක්ෂව ගත්තොත් විශිෂ්ට අදහස්ම තමයි. හැබැයි ඔයාට සාපේක්ෂව, තමන්ට සාපේක්ෂව කියන ඔය මායිමෙන් පිටට ඇවිල්ලා ලෝකයට සාපේක්ෂව ඔය දේ දිහා බැලුවේ නැත්නම් ඕක ප්‍රායෝගික ලෝකයට ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න යනකොට ඔයාට ගොඩක් ලොකු ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. අන්න ඒ නිසා ඔයා ඒ සැලසුම හදනකොට පොඩි මාකට් ස්ටඩි එකක් කරන්න ඕනේ, බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩි එකක් කරන්න ඕනේ. ඔයාගේ වටපිට සමාජය ගැන ඔයා කල්පනා කරලා තමයි ඔය සැලසුම හදන්න ඕනේ. ඔයාගේ ඒ ඩ්‍රීම් එක ඉන්ටර්නැෂනල් ලෙවල් ඩ්‍රීම් එකක් නම් ඔයා වර්ල්ඩ් මාකට් එක දිහා, ග්ලෝබල් මාකට් එක දිහා බලාගෙන තමයි ඔය සැලසුම හදන්න ඕනේ. එතනදී ඔයා ඒ සැලසුම අති සාර්ථකව හදනවා නම් ඒක කොටස් වශයෙන් අනිවාර්යෙන්ම සැලසුම් කරන්න ඕනේ. අලුත් අදහසක් ඔයාගේ ඔළුවට ආවහම ඒ සැලසුම අප්ඩේට් කරන්න පුළුවන් විදිහට තමයි ඔයා ඒ සැලසුම සකසන්න ඕනේ. ඒ සැලසුම හදනකොට ඔයා ඒ අලුත් ගමන යනකොට ඔයාට මුණගැහෙන්න පුළුවන් බාධා පවා වෙනම තැනක හරි ලස්සනට ඔයා පැහැදිලිව නෝට් ඩවුන් කරගන්න. ඒ වගේම ඔය බාධක වලින් ඔයාව වටන්න දෙන්නේ නැතිව ඔයාව ආයි පාරක් නගා සිටුවන්න ඔයා හදාගන්න බෑකප් ප්ලෑන් එකක්, ප්ලෑන් B එකත් ඔය එක්කම ඔයා සටහන් කරගන්න. ඇත්තටම ඔය වගේ අති සාර්ථක සැලසුමක් ඔයාගාව තියෙනවා නම් ඒ ප්‍රොෆෙෂනල් කැරියර් චේන්ජ් එකට අදාළ සිහිනය හුදු සිහිනයක් බවට පත් නොකරගෙන ඒක මේ මහ පොළොව තුළ යථාර්ථයක් බවට පත් කරගන්න ඔයාට අනිවාර්යෙන්ම පුළුවන්. හොඳයි, දැන් ඔයාගාව හොඳ සැලසුමක් තියෙනවා නම් ඔයා සාර්ථක මාකට් ඇනලිසිස් එකක් කරන්න ඕනේ. මොකද ඔයාගේ සිහිනය කොච්චර විසිතුරු වුණත් අවසාන වශයෙන් ඔයා එලියට දාන ප්‍රොඩක්ට් එක අලෙවි කරගන්න බැරි වුණොත් ඔයාගේ සිහිනය එතනම බොඳ වෙලා යන නිසා. උදාහරණයක් විදිහට ඔයා දැන් හිතන්න ඔෆිස් එකක ක්ලාක් කෙනෙක් විදිහට වැඩ කරන පුද්ගලයෙක්ට රෙස්ටෝරන්ට් එකක් දාන්න සිහිනයක් තියෙනවා කියලා. එතනදී එයා ඔය රෙස්ටෝරන්ට් එක ඕපන් කරන්න ගැලපෙනම තැන මුලින්ම තීරණය කරන්න ඕනේ. ඊගාවට වටපිටාවේ තියෙන රෙස්ටෝරන්ට් වලින් ඔයාගේ රෙස්ටෝරන්ට් එක විශේෂීකරණය කරන දෙයක් ඔයාගේ රෙස්ටෝරන්ට් එකට කස්ටමර්ස්ලා එන්න බලපාන විශේෂ හේතුවක් ඔයා නිර්මාණය කරගන්න ඕනේ. ඊගාවට අනවශ්‍ය විදිහට මුලින්ම මුදල් වැය කරන්නේ නැතිව අවශ්‍ය විදිහට ඔප්ටිමම් විදිහට ඔයාගේ රෙස්ටෝරන්ට් එක ඕපන් කරන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න ඔය දේ කරාට පස්සේ ඔයා පිම්ම පැනලා ඉවරයි. පිම්ම පැන්නට පස්සේ නැවත හැරීමක් නැත. එතනදී සමහරක් වෙලාවට ඔයා සැලසුම් කරපු විදිහටම ඔයා ආස කරපු විදිහටම ඔයාගේ සිහින සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා වැඩේ දමලා ගහලා ගියොත් ඔයා ටෝටලි ෆේල් වෙනවා. ඔයා බිමටම වැටෙනවා. එතනදී ඔයා කලබල වෙන්නේ නැතිව වැඩේ අතාරින්නේ නැතිව ඉතාමත්ම සූක්ෂමව කල්පනා කරලා බලන්න ඕනේ. කොතනින්ද මගේ ප්ලෑන් එක පිටගියේ කියලා. අන්න එතනදී ප්ලෑන් එක පිටගිය තැන ඔයාට හොයාගන්න පුළුවන් නම් ඒ ලබන එක්ස්පීරියන්ස් එකත් අරගෙන නව ජවයකින් ඒ ප්ලෑන් එක ආයිපාරක් ක්‍රියාත්මක කරලා ඔයාට ජය ලබන්න පුළුවන්. හැබැයි තින් ඔය විදිහට යනකොටත් ඔයාට එක ගැටලු ඇතිවෙන්න පුළුවන්. මොකද ඔයා යන්නේ වෙල්වට ට්‍රෙඩ්ඩෙන් මහපු සුමුද්දු සුමට මාර්ගයක නෙමෙයි. ඔයා යන්නේ කටුවකුල් තියෙන ගල්බොරොල්ලුත් සහිත අතිශය දුෂ්කර මාර්ගයකින් කියලා ඔයා මතක තියාගන්න. එතනදී ඔය ගැටලුවලට ඔයාව බිමදාන්න ඔයාව පටලවන්න ඉඩ නොදී ඒ ගැටලු ඔක්කොම ඔයා ලබන ඉතාමත්ම සාර්ථක අත්දැකීම් කරගෙන ඔයාගාව නැති දේවල්වලට වඩා ඔයාගාව තියෙන දේවල් අනිත් අයට කරන්න බැරි නමුත් ඔයාට අති සාර්ථකව කරන්න පුළුවන් දේවල් ගැන ඔයාගේ අවධානය වැඩි වැඩියෙන් යොමු කරලා අසාර්ථක වීම දිහා කලකිරීමෙන් යුතු බලාගෙන ඉන්නේ නැතිව ඒ අසාර්ථක වීම පවා අත්දැකීම් කරගෙන ඔයාගේ ඉදිරි අනාගතයේ ඔයා සැලසුම් කරොත් ඔයාට අනිවාර්යෙන්ම විජයග්‍රහණය කරන්න පුළුවන්. ඇත්තටම එහෙම කළොත් අනිත් අය බලෙන් හොයාගෙන යන හඹාගෙන යන සාර්ථකත්වය ඔයා දිහාට ඉබේටම එයි. ඒක සාර්ථකත්වයේ වෙන්නත් පුළුවන් නැත්නම් ඔයාට ඒක වාසනාව කියලා අර්ථ දක්ව ගන්නත් පුළුවන්. හොඳයි. දැන් හිතන්න ඔයා සැලසුම් කරපු විදිහටම ඔයාගේ ටාගට්ස් ඔක්කොම එකින් එක කම්ප්ලීට් වෙනවා. එහෙම කම්ප්ලීට් වෙනකොට ඔයාගේ අතට සැලකිය යුතු මුදලකුත් ලැබෙනවා කියලා. හැබැයි ඔහොම අතට සල්ලි ලැබෙනකොට ඔයාට හොඳ මූල්‍ය කළමනාකරන සැලැස්මක් නැතිනම් තමන් උපයන මුදලට ගැලපෙන දිවියක් ගත කරන්න ඔයාට බැරිනම් අන්න එතනදිත් ඔයා ෆේල් වෙනවා. අසාර්ථක වෙනවා. උදාහරණයක් විදිහට ඔයාට මාසකදී ලැබෙන්නේ රුපියල් ලක්ෂ නම් ඒ ලක්ෂෙන් 80000ක් යට කරලා ලෝන් එකක් ගහලා සැප වාහනයක් ගත්තොත් අන්න එතනදී ඔයා අසාර්ථකයි. ඉතින් එහෙනම් හොඳට මතක තියාගන්න ඔයාගේ සිහිනය 100% සාර්ථක වෙනකම් ඔයා ඉතාමත්ම දැඩි මූල්‍ය කළමනාකාරීත්වයකට යටත් වෙන්නම ඕන කියලා. එතනදී ඔයා හැකිතාක් ඔයාගේ වගකීම් අවම කරගන්න ඕනේ. ඔයාගේ වියදම් ඔයා හැකිතාක් පාලනය කරගන්න ඕනේ. එහෙම කළොත් තමයි ඔයා සතු වත්කම් ටික රැකගෙන ඒවා ඔයාට දිනෙන් දින වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඇත්තට මිත්‍රෝනි මේ දේවල් ටික හරියටම තේරුම් ගන්න නම් ඔයා මේ දේවල් ප්‍රායෝගිකව පාවිච්චි කරලා බලන්නත් ඕනේ. හැබැයි ප්‍රායෝගිකව මේව පාවිච්චි කරන්න කලින් ඔයා මේ දේවල් ඉතාම හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම අධ්‍යයනය කරන්න තියෙන සාර්ථකම විදිහ තමයි ඔයාගේ මාර්ගයේ ගිහිල්ලා අතිසාර්ථක වෙච්ච පුද්ගලයන්ගේ ජීවිත කතා අධ්‍යයනය කරන එක. එහෙම කළොත් ඔයාට තියෙන්නේ ඒගොල්ලෝ ඒ ගිය මාර්ගය ඔයාට ගැලපෙන විදිහට ෆයින් ටියුන් කරලා ඒ මාර්ගයේ සැපට ගමන් කරන එක තමයි. ඉතින් ඔයා මේ දේවල් හොඳට තේරුම් ගත්තනම් ඔයාට මේ දේවල් හොඳින් කරන්න පුළුවන් කියලා ඔයාට විශ්වාසයක් තියෙනවා නම් ඔයා ගාව හොඳ ආත්ම ශක්තියක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොෆෙෂනල් කැරියර් එකේ වෙනසක් චේන්ජ් එකක් කරන්න. එහෙම කළොත් ඔයා නිරත වන වෘතිය ඔයාගේ විනෝදාංශය බවට පත්වේ. ඔයා කරන රස්සාව ඔයාව හැම තිස්සෙම සතුටින් තියයි.